असेव नाच बालानं पंडितानंच सेवना पूजाच पूजनीयानं एतं मंगलमुत्तमं। अपे बुद्रजानन वहंसी देवियांगे आराधनाविं उतुम मंगल कारणा मनोवद कियला पहेदिली करंड देशना कोट वदाल पलविनी गाता रत्ने मे गाता रत्ने तुल मे विश्वेतियन श्रेष्ठतम कारणावं तिस अटें करुणु तुनक अंतर्गतय पिन्नतुनी। असेवनाच बालानं इता वटिना तेनक भाग्यतुन वहांसे मंगल कारणा देशना करन कोटे अपने मुलिंग में देशना करपु विशिष्टतम कारणावक मे करुण कोई तरंग वटिनवाद कारणाव मेतनिम पहेदिली वेनवा। बालयं सेवने करंडिपा मंगल कारणावल वल अंक एकट देशना कला बालयं सेवने करंडिपा पंडितानंच सेवना पंडितयं सेवने करांडे पूजाच पूजनीयानं तुंगेनुवट देशना कला पिदिय युत्तं पुदांडे एतं मंगल मुत्तमं मे कारणा तुने उतुम मंगल कारणा कियला। अद धर्म देशना विधि मम पहेदली करांड बलापुरुत्तु वेन्नी मे तुंगेनी कारणाव पूजाच पूजनीयानं केन कारणाव पिदिय युत्तं पिदीम काटद पिन्नतनी पिदिय युत्तं कियला कियान्नी पलवेनियटम इन्ने तिलोगुरु बुद्रजानन वहांसी मे लोक धातुवे ओनेम केनेकुगे ओनेम पूजावक पिलिगंड भाग्यतुन वहांसी सुदुसुई ඊළඟට ඉන්නවා පසේ බුදුරජාණන් වහන්සේලා තුන්වෙනුට ඉන්නවා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම රත්නේ වැඩ ඉන්නවා හතරවෙනුට අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නේ පස්වෙනුට පෘතජන කල්යාණ මහා සංඝයා ඊට අමතරව මව්පිය ගුරුවරු वायसिंग वायोर्दाय मेलो के पिदिय युतु आय हटियट सिहिपत करंड पुलुवां। तवत नोयक सीलादी गुणधर्म संपूर्ण करमिं गिहि जीवित गत करनाय मे वायसिंग वायोर्दाय अतर में इन्नो। एतकोट पिन्नतुनी मे काले बुद्रजानन वहांसे उदेसा यम पूजावा करनवना एक कोहमद करान्य कीन कारणावट पिलितुरा खेटियेट अपिट मेहम संधां करान्य पुलुहां चैत्य राजयानन वहांसिलांग बोधि राजयानन वहांसिलांग बुद्ध प्रतिमा वहांसे नमक लांग भाग्यतुन वहांसे वेनुवें करन ओनेम पूजावा अदत करान्य पुलुहां भाग्यतुन वहांसे एतिकालित भाग्यतुन हसे नैति कालित सित पहादवागन करणवनं यम पूजावक ए हेम पूजावक में अतिशयिन में महत्फलाय महानिसंसदायकाय इदा वगे में अदत्ते हेमाय तिट्टन्ते निब्बुते चापी समे चित्ते समं फलं चेतो पनिधि हेतु चे सत्था गच्छन्ति सुग्गति भाग्यतुन वहांसे एति कालित नेति कालित अपे अरमुन पिरिसिदुना अपे हित पिरिसिदुना पिरिसिदु सितिं उतुम अरमुनक वेनुवें सिदु करन ओनेम पूजावक सत्वया सुगति गामी करंड हेतु वेनवा कियन कारणावयि मेतन पहेदिली करन्नी। समे चित्ते समं फलं ए पूजाव पिरिसिदु सितिं सित समकरगन सिद्ध कल युतुई सित समकरनवा कियला कियन्नी बुदुरजानन वहंसे जीवमानव वेड हिटियनं
මම මේ කරන පූජාව ජීවමාන බුදුරජාණන් වහන්සේට කළා නම් භාග්‍යතුන් වහන්සේ ළඟ මේ පූජාව කරන අවස්ථාවේ මම කොහොමද කටයුතු කරන්නේ? මම කොහොමද හැසිරෙන්නේ? කොයි විදිහටද පූජාව කරන්න කියලා කල්පනා කරලා ඒ විදිහටම චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ බෝධින් වහන්සේ ළඟ පිළිම වහන්සේ ළඟ සරුවඥ ධාතුන් වහන්සේ වැඩ ඉන්න තැන අපිට ඒ පූජාව කරන්න පුළුවන්. ඊටාම උසස් පූජාවක් කරනවා කියලා කියහම පින්නතුනි අපි හිතන්න ඕනේ බුදුරජාණන් වහන්සේ හැර මේ ලෝකේ තවත් අපිට පුද පූජා පවත්වන්නාය ඉන්නවා. නමුත් ඒ කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ හා සමාන නැහැ. ඒ සියලු දෙනාට කරන පූජාවන්ට වඩා තිලෝගුරු භාග්‍යතුන් වහන්සේට කරන පූජාවම ඉතාමත්ම උසස්. පින්නතුනි අපි වේලාම සූත්‍රයක උදාහරණයක් සඳහන් කරලා තියෙනවනේ. වේලාම සූත්‍රයේ සඳහන් කරනවා මුළු දඹදිව් තලයේම බෙර ඇහැක් වගේ සමතලා කරලා සෝවාන් වහන්සේලා පේලි 10ක් ජම්බුද්දීපයේ වටේම වඩා හිඳවලා සකදාගාමින් වහන්සේලා පේලි 5ක් වඩා හිඳවලා අනාගාමින් වහන්සේලා පේලි 2ක් වඩා හිඳවලා මහ රහතන් වහන්සේලා පේලි 1ක් වඩා හිඳවලා පසේ බුදුරජාණන් වහන්සේලා 1 පේලියක් වඩා හිඳවලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ 1 පසෙක තනියම වඩා හිඳවලා මුලින් සඳහන් කරපු සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් සහ පසේ බුදුරජාණන් වහන්සේලාට දන් පූජා කරලා ලබන ආනිසංසයට වඩා අතිශයින්ම ශ්‍රේෂ්ඨ ආනිසංසයක් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට තනියම පූජා කරන පෞද්ගලික දාණයෙන් ලැබෙනවා කියලා. ඒකයි සඳහන් කළේ පූජා ලබන අය අතර උතුම්ම තැන ඉන්නේ බුදුරජාණන් වහන්සේ. පූජා ලබන්න සුදුසු අය අතර ඉහළින්ම ඉන්නේ භාග්‍යතුන් වහන්සේ. මේ ලෝකේ යම් පූජාවක් තුළින් ලැබෙනවා නම් උසස්ම ආනිසංසයක් ඒ භාග්‍යතුන් වහන්සේට පූජා කිරීමෙන් ලබන ආනිසංසය. රතන සූත්‍ර අට කතාවෙත් පැහැදිලි කරනවා තව උදාහරණයක්. ඒ විදිහට මේ මහා ශ්‍රේෂ්ඨ ගුණ කදම්බයක් හැටියට භාග්‍යතුන් වහන්සේ අපිට හඳුනලා දෙන්න පුළුවන්. සිද්ධ කරන පූජාව අපි හරියටම කරනවද? අපි කියමු අපි මාසෙකට සැරයක් බුද්ධ පූජාව කරනවා කියලා. මුලින් සඳහන් කරපු විදිහට හිත සම කරගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පූජා කරන්න ලැබුණොත් මං කොහොමද මේ කටයුත්ත කරන්නේ? ආන් එදාට යම් විදිහකටද සූදානම් වෙන්නේ. අද ඒ විදිහට සූදානම් වෙමි. මාසෙකට වතාවක් කරන සම්බුද්ධ පූජාව මට කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයද මේ කරන්න කියලා හිතන්න ඕනේ. ඒ පුද්ගලයාගේ වත්කමට අනුව මට කරන්න පුළුවන් උපරිමයද භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කරන්නේ? මේට වඩා උපරිමයක් කරන්න කෙනෙක් මට මේ ලෝකේ තව ඉන්නවද? එහෙම කෙනෙක් නම් නැහැ. එහෙනම් මට කරන්න පුළුවන් උපරිමයෙන්ම මාසෙකට සැරයක් කරන මේ පූජාව කරගත්තොත් සිත පිහිටවල සම කරලා ජීවමාන භාග්‍යතුන් වහන්සේට දන් දුන්නා හා සමාන කුසලයක්ම ලබන්න පුළුවන්. ඒකයි මේ ගාථා රත්නයෙන් සඳහන් කළේ. මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරනකොට උත්තර මහරහතන් වහන්සේගේ චරිත කතාව පින්නතන ඉතාම වටිනවා. අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලින්
මහාකල්ප 30000කට කලින් ලෝකේ පහළ වෙලා හිටිය බුදුරජාණන් වහන්සේ සුමේද කියන බුදුරජාණන් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේ එක දවසක් විවේකය ගත කිරීම සඳහා හිමාලයට වැඩම කරලා හිමාල පර්වත මස්තකයේ සුදුසු තැනක මහා ගිනි කඳක් දැල්වෙනවා වගේ ස්වර්ණ වර්ණව බැබලෙමින් ෂඩ්වර්ණ බුද්ධ රශ්මි ජාලා විහිදුවමින් හිමාල වනයේ ඒකාලෝක කරමින් භාග්‍යතුන් වහන්සේ ගල්තලාව මත වැඩ ඉන්නවා. අහසින් යන එක විද්‍යාදරේක් ගල්තලාව මත වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේව දැක්කා. මේ විද්‍යාදරේ කියලා කියහම පින්නතුනි අපි නොයෙක් වර ධර්ම දේශනාවල් වල පැහැදිලි කරලා තියෙනවා අතීතයේ මීට වඩා හුඟක් දියුණුයි කියලා. ලෝකේ අද නෙමෙයි දියුණු. ලෝකේ අද දියුණුව නමින් අපිට පේන්නේ විනාශය. අපි කියන්නේ ලෝකේ දියුණු කාලේ කියලානේ. දැන් බලන්නකො දියුණු අය මොනවද කරලා තියෙන්නේ. එක මොහොතින් රටක් නමුත් විනාශ කරන්න පුළුවන් අවියායුධ හදලා. අපි දියුණු වෙලා තියෙන්නේ භෞතික සම්පත් ටිකක් දියුණු වෙලා තියෙනවා. අතීතයේ තරම් දියුණු නැහැ. අපේ ආධ්‍යාත්මික ජීවිතේ එහෙමවත් දියුණු නැහැ. ඉතින් කලාතුරකින් උසස් ආධ්‍යාත්මයක් දියුණු කරගත්තා ඉන්නේ. හොරකම, බොරුව, වංචාව මේ වගේ දේවල් ගොඩක් දියුණු වෙලා තියෙනවා. එතකොට ඒක දියුණුවක් නෙමෙයිනේ පින්නතුනි. අපිට දියුණුවක් වගේ පෙවුනට ඒ දිනේ පරිහානියක්. නමුත් අතීතයේ හැම අතින්ම මීට වඩා උසස් භෞතික සම්පත් අතිනිත් උසස්. මේ විද්‍යාදරයෝ කියලා කියන්නේ වර්තමානයේ හැටියට මේ විද්‍යාඥයෝ කියනවා වගේ පිරිසක්. හැබැයි අද විද්‍යාඥයෝ එදා විද්‍යාදරයෝ සංසන්දනය කරන්න කොහොමවත් බෑ. දැන් මේ විද්‍යාදරයා හිමාලයට වඩා ඉහළින් අහසින් යන්නේ. මේ යානයක නැගලා යනව නෙමෙයි. පෞද්ගලිකව තමන්ම අහසින් යනවා. ඒ යන්නේ මේ විද්‍යාවක් නිසා. එහෙම විද්‍යාවල් ලෝකෙ තිබිලා තියෙනවා. මහා ගන්ධාර විද්‍යාව, චූලගන්ධාර විද්‍යාව මේ වාගේ විද්‍යාවල් පිළිබඳව ධර්මයේම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපට හිතාගන්න බැරි තරම් උසස් මට්ටමක හිටපු අය. අහසින් යනකොට තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා දැක්කේ. මේ විද්‍යාදරයට ඇති වුණේ පුදුමාකාර සතුටක්. මෙවන් ශ්‍රේෂ්ඨ මහා පුරුෂයෙකුට මම මොන විදිහේ උපහාරයක් මේ වෙලාවේ දැක්විය යුතුද? එහෙම කල්පනා කරන මේ විද්‍යාදරයා දැක්කා කිනිහිරි ගහක බොහොම ලස්සනට මල් පිපිලා. ඒ කිනිහිරි ගහෙන් ලොකු මල් තුනක් නෙලා ගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දන ගහලා වන්දනා කරලා තමන් නෙලාගත්ත කිනිහිරි මල් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේපාද පද්මයේ ළඟ පූජා කරන්න සූදානම් වෙනකොට ඒ මල් තුන බුද්ධානුභවයෙන් අහසට නැගිලා බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂයට ඉහළින් ඡත්‍රයක් ඉහළුවා වගේ වියනක් බැඳා වගේ තියෙනවා. ඒ කාරණාව දැකලා මේ විද්‍යාදරයා බොහෝසේ පැහැදුනා. ඉතා ප්‍රසන්න සිතින් යුක්තව බුදුරජාණන් වහන්සේට වැඳලා ඔහු එතනින් පිටත් වෙලා ගියා. පස්සේ කාලේ මේ විද්‍යාදරයා මරණයට පත් වුණා. මරණින් පස්සේ තෞතිසා කියන දිව්‍ය ලෝකේ තමයි ඉපදෙන්නේ. සඳහන් කරනවා යොදුන් 60ක් උස මාලිගාවක් ඔහුට පහළ වෙනවා. ඒ මාලිගාව යොදුන් 30ක් 30ක් දිගයි පළලයි. සිය ගණන් කුළු ගෙවල් වලින් ඒ මාලිගාව වට කරලා තියෙනවා. මාලිගාවේ එළියේ බාහිර නොයෙක් රත්තරන් පුවරු
ඉතා සුවපහසු යහනාවල් නොඑක් තැන තියලා තවත් අලංකාරය වැඩි කරලා තියෙනවා. කිනිහිරි මල් පූජා කරපු පිනෙන් දෙව්ලොව ගිහිල්ලා පහළ වුණ මාලිගාව කනිකාර කියන නමින් හඳුන්වලා තියෙනවා. කනිකාර විමාන. මේ දිව්‍ය පුත්‍රයා යම් මොහතක යම් තැනක ගමනක් පිටත් වෙනවා නම් එහෙම නැත්නම් විවේකයෙන් විනෝදයෙන් යම් තැනක ඉන්නවා නම් ඒ හැම මොහතකම නොඑක් ආකාරයේ තූර්ය භාණ්ඩ අතට අරගත්ත දෙවිවරු 60,000ක් ඔහුව පිරිවරා ගන්නවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ සංගීත භාණ්ඩ තූර්ය වාදනය කරන භාණ්ඩ 60,000ක් විතර මේ යති තියෙනවා. ඒ වාදකයෝ ගයන්න දක්ෂයි නටන්න දක්ෂයි දාස් ගණන් මේ දිව්‍ය පුත්‍රයා පිරිවරාගෙන නැටුමෙන්ද ගැයුමෙන්ද වැයුමෙන්ද හැම වෙලාවකම ඔහු සතුටු කරනවා. කනිකාර විමානේ අප්‍රමාණ දිව්‍ය සැප විඳලා දිව්‍ය ලෝකෙන් චුත වුණාම නැවත මනුස්ස ලෝකෙ උපදිනවා. මනුස්ස ලෝකෙන් නැවත පින්කම් කරලා නැවත දිව්‍ය ලෝකෙ උපදිනවා. මේ විදිහට පින්නතනි සඳහන් කරනවා මේ කිනිහිරි මල් තුනක් පූජා කිරීමේ ආනිසංසය නිසා මහා කල්ප 30,000ක් සතර අපායේ සිහිනෙන්වත් දැකලා නැහැ කියලා. එතකොට මහා කල්ප 30,000ක්ම නිරයේ ගිහිල්ලා නැහැ. දෙව්ලොවයි මනුලොවයි තමයි උපදින්නේ. දෙව්ලොව ඉපදිච්චහමත් මහේශාක්‍ය දෙවිය කෙඩියට උපදිනවා. මනුලොව උපදිනකොටත් පහත් කුලයක කවදාවත් උපදින්නේ නැහැ. ශාස්ත්‍රීය කුලයක, බ්‍රාහ්මණ කුලයක වගේ උසස් කුලවලම තමයි උපදින්නේ. ඒ කුලවලම තමයි උපදින්නේ. හැම කාලයකම ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් හැම කෙනෙක්ම අභිභවනය කරනවා. ඒ තරම් උසස් ජීවිතයක් තිබුණා. සඳහන් කරනවා මේ කිනිහිරි මල් තුනක් පූජා කරපු ආනිසංසයේ විපාක හැටියට 300 වතාවක් දිව්‍ය ලෝකයේ දෙව් රජු බවට පත් වුණා කියලා. බලන්න පිනක මහිම. කැලේ ගහක පිපිලා තිබිච්ච කිනිහිරි මල් තුනක් කඩලා බුදුරජාණන් වහන්සේට පූජා කරපු ආනිසංසය. එතකොට අපිටත් හිතෙන්න පුළුවන් එහෙමනම් අපිත් ඒ වාගේ පූජාවල් කරාම දැන් අපිට ඇතිනේ මේ කරලා තියෙන හරිය කියලා. පින්තුනි ඒ පූජාව කරන වෙලාවේ ශ්‍රද්ධාව කොහොම තිබුණද? ඒ කාරණාව මෙතෙන්ට ඊටාම වටිනවා. සීලය මෙතනදී ඊටාම වටිනවා. අපි නිතර නිතර පැහැදිලි කරනවා අපි පින්නතුන්ට දානය උපදින තැන තීරණය කරනවා, සීලය ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරනවා කියලා. සීලය උපදින තැන තීරණය කරනවා, දානය ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරනවා කියලා. ඉතින් සිල් ගුණ වලින් පිරිච්ච ජීවිතය ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි. දැන් දිව්‍ය පුත්‍රය සඳහන් කරනවා 300 වතාවක් දෙව් රජ වෙලා තියෙනවා. 500 වතාවක් මහ පොළොවට අධිපති චක්‍රවර්ති රාජ්‍ය කරලා තියෙනවා. ප්‍රදේශ රාජ සම්පත් භුක්ති විඳපු කාල වකවානුවක් මතක නැහැ කියලා. ඒ තරම්ම ප්‍රදේශ රාජ සම්පත් විඳලා තියෙනවා. ඊට අමතරව මනුස්ස ලෝකයේ වෙනත් කුලවල ඉපදුනා නම් උසස්ම කුලයක උපදිනවා. ඒ හැම භවයකම ධනයෙන්ද බලයෙන්ද කීර්තියෙන්ද ප්‍රශංසාවෙන්ද රුවලස්සනින්ද ආරක්ෂා සම්පත්තියෙන්ද හැම අතින්ම හැම කෙනෙක්ම අභිභවනය කරලා තියෙනවා.
මල් තුනක් පූජා කරපු කුසල කර්මය. උත්තර මහරහතන් වහන්සේගේ තේරාපදානයේ අපදාන පාළිය මේක තවත් විස්තර සහිතව දේශනා කරලා තියෙනවා. මල් තුනක් පූජා කරපු කුසල කර්මය ඒ තරම් උසස් නම් අපි අද කරන තවත් නොඑක් ශ්‍රේෂ්ඨ පින්කම් මොනතරම් මහත්ඵලද මහානිසංසදායකද. බුදුරජාණන් වහන්සේට කරන පූජාවම උත්තරීතරයි කියන කාරණාව තේරුම් ගන්න හොඳම අවස්ථාවක්. ඒකයි මුලින් සඳහන් කළේ ජීවමානව අද නැතත් සිත සම කරගෙන චෛත්‍යයක් බෝධියක් පිළිම වහන්සේ නමක් සර්වඥ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්න තැනක යම් පූජාවක් යම් කෙනෙකුට කරන්න පුළුවන් නම් අතිශයින්ම ආනිසංසදායකයි. ඒක සතුටු වෙන්න තරම් මහ විශාල කාරණාවක්. ශ්‍රද්ධාවෙන් කළා නම් කරපු මොහොතේ විතරක් නෙමෙයි මරණ මංචකෙත් හිතලා සතුටු වෙන්න පුළුවන්. උත්තර මහරහතන් වහන්සේලා වගේ උත්තමයන් වහන්සේලාගේ චරිත කතාවන් එවන් පින්කම් කරපු අයට මරණ මොහොතේ අහන්න ලැබෙනකොට ඒ අය මොන තරම් සතුටටපත් වෙයිද? මම කරලා තියෙන පින්කම් එහෙනම් මේ වගේම මහත්ඵලයි. මීට වඩා දේවල් මම කරලා තියෙනවා. එහෙනම් මීටත් වඩා මහත්ඵල කරගන්න හේතු සම්පත් තියෙනවා. මරණින් පස්සේ සුගතියක මිස දුගතියක උපදින්නේ නැහැ කියන පූර්ණ විශ්වාසය ඇති වෙන්න පටන් ගන්නවා. ආන්ගේ විශ්වාසයෙන් මෙලවින් සමු අරගෙන මීට වඩා ඉතාම හොඳ තැන්වල උප්පත්තිය ලැබලා මේ සංසාරි කෙරවල වෙනතුරු අතරතුර ජීවිතේ සැප සම්පත් භුක්ති විඳින ඕන තරම්. පින්නතනි හැම වෙලාවෙම අපි දකින්න ඕනේ දැනගන්න ඕනේ මේ පින පවට වඩා හුඟක් උසස් කියන එක. පින පවට වඩා උසස් කියන කාරණාව පැහැදිලි කරන්න සාක්ෂි මේ ත්‍රිපිටකයේ ඕන තරම් හොයාගන්න පුළුවන්. සමහර අය සමහර වෙලාවට තර්ක කරනවා, චෝදනා කරනවා පින කොහොමද ලොකු වෙන්නේ කියලා. පින්නතුනි පින ලොකු නිසා තමයි අද මේ විදිහට මනුස්ස ජීවිතයක ඉපදිලා ඉන්නේ. ඒකට හේතුව මොකද්ද? බණ අහන ඔබත් ධර්ම දේශනා කරන මමත් අනවරාග්ද සංසාර සාගරී කරගත් අකුසල කර්මවල නිමක් නැහැ. පින්නතුනි පින පව ගැන දන්නේ නැති නිසා, යුතු අයුතුකම් දන්නේ නැති නිසා, ගුණ ධර්ම හඳුනන්නේ නැති නිසා, අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා මිත්‍යා දෘෂ්ටික කුලවල ඉපදිලා අපි රැස් කරගත්ත නිමක් නැති පව් සියල්ලම ගෙවලා ඉවර කරලා නැහැ නේ පින්නතුනි. අපි ඒ පව් එහෙම්මම කඳු කඳු වගේ විපාක දෙන්න බලාගෙන ඉන්නවා. ඒ පව් ෂය වෙන්නෙත් නැහැ. වෙන කෙනෙකුට බාර අරගෙන ඒක විපාක විඳලා ඉවර කරන්නත් බෑ. නමුත් ඉතින් පව් බාර ගන්න සමත් කවුරුවත් මේ ලෝකේ ඇත්තෙත් නැහැ. සසර කරගත්තේ අඩුවෙන්ම පිං. නමුත් අඩුවෙන් නමුත් කරගත්ත පිංවල මහ උසස් වටිනාකමක් තියෙනවා. මැණික් ගරණ කෙනෙකුට ඔය සාමාන්‍ය මැණික් කෑලි හම්බෙලා 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 සාමාන්‍ය ගණන් වලට මිල කරලා පොඩි පොඩි ආදායම් ලබාපු කෙනෙකුට කාලෙකදී හම්බ වෙනවා වටිනාකමින් ඉතාම උසස් මාණිකයක්. මෙතෙක් කල් අපි අර සාමාන්‍ය පොඩි පොඩි මැණික් කෑලි විකුණලා ලැබපු ආදායමට වඩා හිතා ගන්නවත් බැරි තරම් විශාල ආදායමක්
මේ කලාතුරකින් හම්බ වෙච්ච මණික නිසා අපිට ලබන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් මේ සංසාරේ වැඩිපුර පව් කළා. අපි පාපේට තමයි බර. අඩුවෙන් කුසල් කළා. හැබැයි පව් වලට වඩා පින් බලවත් හින්දා තමයි අර කරපු පව් වලට සතර අපායේ නොයා තාමත් මේ විදිහට ජීවත් වෙන්නේ. පෙර ජීවිතෙන් මරණයට පත් වෙනකොට සතර අපායට නොගියනම් ඒ කරගත්ත කුසල කර්මයක් නිසා. සංඝ බේද කිරීම, භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේ සැලවීම, රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම, මව සහ පියා මැරීම, මේ කියන කාරණා පහම ආනන්තරීය කුසල කර්ම. ඒ කාන්තේම අවීචයට යන්න වෙනවමයි මේ වගේ දුක් විපාක ගෙවන්න. පින්නතිනි ආනන්තරීය කර්මයක් කරපු කෙනෙක් අවීචියේ ඉපදුනහම මුළු ආයුෂයම අවීචියේ භුක්ති විඳොත් මනුස්ස වර්ෂ වලින් අවුරුදු අසංඛ්‍ය 86 ලක්ෂ 40,000ක් අවීචියේ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අන්තර් කල්ප එකක්, මහා කල්පයක් ඇතුළේ අන්තර් කල්ප 64ක් තියෙනවා, අන්තර් කල්ප 256ක් තියෙනවා මහා කල්පයක් ඇතුළේ. එතකොට එක අන්තර් කල්පයක් කියලා කියන්නේ 256න් එකක්. එතකොට අම්මා මරලා අවීචියට ගියහම අන්තර් කල්ප 256න් එකක් අවීචියේ දුක් විඳින්න සිද්ධ වෙනවා ආනන්තරී කර්මයක් කරපු නිසා. එතකොට මේ මහා කල්පෙන් 256න් එකක්නේ. දැන් බලන්නකො මේ විද්‍යාදරයා කිනිහිරි මල් තුනක් පූජා කරලා මහා කල්ප 30,000ක් දෙව්ලොවයි මනුලොවයි විතරයි සැරිසරන්නේ. අපාය හීනෙන්වත් දැකලා නැහැ කියලා නිකේවි. තවත් කාරණාවක් පැහැදිලි කරහම අපේ ශාසනයේ හිටිය සුමන කියලා මාලාකාරයෙක් බිම්බිසාර රජුරවන්ට මල් සපයන කෙනා එක දවසක් මල් අරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ පූර්ණ බුද්ධ ලීලාවෙන් යුක්තව ෂඩ්වර්ණ රශ්මි මාලාව විහිදවලා පිණ්ඩපාතේ වඩිනවා. මේ මල් අරන් යන සුමනට හිතුණා භාග්‍යතුන් වහන්සේට පූජා කරගන්න දෙයක් මට තිබුණොත් කියලා. සුමන ගාව වෙන මොකවත් නැහැ. නමුත් සුමන ගාව තියෙන මල් සුමන තීරණය කළා. අද බුදුරජාණන් වහන්සේට මම මේ මල් ටික පූජා කරනවා. රජ්ජුරුව මම රටින් පෙන්නුවත් කමක් නැහැ, මැරුවත් කමක් නැහැ. ජීවිත පූජාවකුත් එක්කම ඒ මල් බුදුරජාණන් වහන්සේට පූජා කරපු පිණින් භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා මහා කල්ප ලක්ෂයක් මනුලවයි දෙව්ලොවයි විතරයි සැරිසරන්නේ කියලා. දැන් බලන්න ආනන්තරීය පාප කර්මයක් කරලා අන්තර් කල්පයක් නිරේ දුක් විඳිනවා. මල් තුනක් පූජා කරලා මහා කල්ප 30,000ක් සමන් මල් මිටි 8ක් පූජා කරපු සුමන මහා කල්ප ලක්ෂයක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ සුගන්ධ කුටිය අවට සහ සුගන්ධ කුටිය සුවඳවත් කළ එක බ්‍රාහ්මණෙක් මහා කල්ප 30,000 සුගතියේ ඉපදෙනවා එක පින්කමක් නිසා. එතකොට පවට වඩා පින බලවත් බව තේරෙන්නේ නැද්ද පින්නතුනි? පවට වඩා පින බලවත්. එහෙමනම් මේ විද්‍යාදරයා මේ කිනිහිරි මල් තුනක් පූජා කරලා මහා කල්ප 30,000ක් යනතුරු දෙව්ලොවයි මනුලොවයි විතරක් සැරිසරුවා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ දෙව්ලොවින් චුත වෙලා නැවත මනුලොව උප්පත්තිය ලැබලා ලාබාල වයසේම සම්මා සම්බුද්ධ ශාසනය ගැන පැහැදිලා පැවිදි වෙලා
විසි වයස් සම්පූර්ණ කරන්න කලින්ම උපසම්පදාවත් ලබා ගත්තා. පිදිය යුත්තන් පිදීම. කොයි තරම් අපිට බොහෝසේ අහන්න ලැබෙන දෙයක්. සමහර දායක පින්නතුනුත් කතා කරාම අහන දෙයක්. ස්වාමින් වහන්සේ ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් නේද කියලා. ආමිෂ පූජා කරනවට සමහර අය අපිට බනිනවා කියලා කියනවා. තවත් මෝඩ වැඩ කර කර ඉන්නේ නැතුව ප්‍රතිපත්තියට බහින්න කියලා අපිට තර්ජනය කරන අය ඉන්නවා. තර්ජන විලාසයෙන් කතා කරන අය. අපි අඥානයි කියලා කතා කරන අය එහෙමයි ඉන්නවා. එතකොට අපි මේ කරන දේවල් වලින් වැඩක් ඇත්තෙම නැද්ද? දන් දෙන එක, බුද්ධ පූජාව කරන එක, මල් පහන් පූජා කරන එක, සුවඳ පූජාවල් කරන එක, පහන් පූජාවල් කරන එක, තවත් නොයෙක් පූජාවන් කරන එක සුදුසු නැද්ද? ඒක වැරදිද? ඒක සංසාරේ පරක්කු කරන ක්‍රමයක්ද? මේ සමහර අය මෙහෙම කියනවනේ කියලා අහන අය ඕන තරම් ඉන්නවා. ආමිෂ පූජා කරන්න එපාද? ඒකට හොඳම උත්තරයක් පින්නතුනි මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙනවා. මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් කරනවා යේකේචි ආනන්ද චේතිය චාරිකං ආහින්දන්ත පසන්න චිත්තා කාලං කරිස්සන්ති සබ්බේතේ කායස බෙහෙදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේකේචි ආනන්ද. ආනන්ද චේතිය චාරිකං ආහින්දන්ත යමෙක් චෛත්‍ය වන්දනා කිරීම සඳහා චෛත්‍ය ළඟට යනවද? එතන චෛත්‍යවල් වඳිමින් වඳිමින් යනවද? පසන්න චිත්තා කාලං කරිස්සන්ති. පැහැදුණු සිතින් යුක්තව ශ්‍රද්ධාව පෙරදරි කරගෙනම ඔහු ඒ කාරණාවිය යෙදිලා ඉන්නවද? තේ සබ්බේ ඔවුන් මරණයෙන් පස්සේ කායස බේදා පරං මරණ මෙලවින් සමුගත්තට පස්සේ සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජති සුගති සංඛ්‍යාත දේව ලෝකේ උප්පත්තිය ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්නේ. මහා පරිනිර්වාණ සූත්‍රයේ තමයි මේ කරුණු සඳහන් වෙන්නේ. එහෙමනම් යම් කෙනෙක් ඊටාම ශ්‍රද්ධාවෙන් චෛත්‍යයක් ළඟට ගිහිල්ලා වත කරනවා. මේ කාරණාව අටකථාචාරින් වහන්සේලා තව විස්තර කරනවා. යම් කෙනෙක් චෛත්‍ය ළඟ බෝධිය ළඟ වත කරනවද? මල් ආසන පිරිසිදු කරලා බෝධින් වහන්සේලාට පැන් වඩලා මලු පෙත්මන් ඇමදලා යම් තාක් දෙකුසල් රැස් කරන්නේ. ඒක නිමක් නැති කුසලයක්. ඒක අසීමාන්තික කුසලයක්. සීමාවක් කරලා පෘථග්ජනෙකුට ප්‍රකාශ කරන්න බැරි තරම් මහා කුසල කර්මයක් මේ වතපිළිවෙත සම්පූර්ණ කරලා බුද්ධ වන්දනා ආදිය සිද්ධ කරලා ලබා ගන්නවා. එහෙමනම් චෛත්‍ය චාරිකාවේ යන ගමන් කවුරු හරි කෙනෙක් හදිසියේ අතරමඟ මැරෙනවා. ඔහු ශ්‍රද්ධාවෙන්ම යන්නේ චෛත්‍ය වන්දනා කරගන්නයි. අතරමඟ මැරුණොත් වැඳගන්න බැරි වුණොත් කොහෙද උපදින්නේ? ඒත් සුගතියේ උපදිනවා කියන එක නේද මහා පරිනිර්වාණ සූත්‍රයේ මේ සඳහන් කරලා තියෙන්නේ. ඒකට උදාහරණ මේ ත්‍රිපිටකයේ තව තියෙනවා. ඔබට මතකයි පීත විමානවත්තුයි. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන චෛත්‍ය ගාවට ඒ කාන්තාව යන්නේ වැටකුළු මල් හතරක් කඩාගෙන. පාරේ යන්නේ නැයි පාර තුටේ තියෙන දකින දේවල් අරමුණු වෙන්නේ නැහැ.
චෛත්‍ය දිහා බලාගෙන අර වැඩ ඉන්නේ මගේ ජීවමාන බුදුරජාණන් වහන්සේමයි ෂඩ්වර්ණ රශ්මි මාලාව විහිදුව විහිදුවා මම එනතුරු බලාගෙන ඉන්නවා ආන් එහෙම සදහැසිතින් යුක්තව බුදුරජාණන් වහන්සේ ළඟ කරනවා නම් යම් පූජාවක් एक तरम उसस भिन्न तु एक तरम श्रेष्ठ आई आंगे श्रेष्ठ उत्तम पूजा वम के संपूर्ण कर गण मरण मंच के हितल सतट एंडत एक इताम वटिन भिन्न तु आंगे निशा मे वंदना मानादि कटीतु किरीम බුද්ධ පූජාවල් පහම් පූජාවල් සුවඳ පූජාවල් මල් පූජාවල් ආදී නොඑක් පූජා කටයුතු ලාමක අඥානයන්ගේ ක්‍රියාවන්‍ය කියලා සමහර කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි එහෙම කියනවා නම් කෙනෙක් ඒ ධර්මයේ ගැන දන්නේ නැති කෙනෙක්. එහෙම නැත්තම් ඊර්ෂ්‍යාව නිසා කියන කියමනක්. තමන් කුසල් වඩන්නේ නැතු අන් අය කුසල් රැස් කරනවට තියෙන අකමැත්ත නිසා කියන කතාවක් ආමිෂ පූජාව මොනතරම් මහත්ඵලද මහානිසංසදායකද කියන කාරණාවට උදාහරණ කීපයක් මෙතන සාකච්ඡා කළා භාගිතුන් වහන්සේ නැවත දේශනා කරනවා චෛත්‍ය චාරිකාවේ වඩින කෙනෙක් අතරමඟදී මැරිලා හිත පැහැදීම නිසා සුගතිය උපදිනවා චෛත්‍ය ළඟට වැටකොළු මල් හතරක් අරගෙන ගියපු අර කාන්තාව අතරමඟදී එළදෙනක් ඇනලා මැරිලා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබනවා සක්‍ර දේවේන්ද්‍රයන්ගේ කෝටි දෙකහමාරක් දිව්‍යාංගනාවන් අභිභවනය කරලා රුවෙන්ද තේජසින්ද හැම අතින්ම දිව්‍යාංගනාවන් ඉක්මෝලා ඉන්නේ ඒ පූජා කරගන්න බැරි වුණා චෛත්‍යයට මගදී මරුණ පැහැදුණු හිත ඇයට කරපු සාධාරණීයකින් පැහැදිලි කලි පින්නතුනි සතං හත්ති සතං අස්සා සතං අස්ස තරීරත සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මණිකුණ්ඩල ඒකස්ස පද විතිහාරස්ස කලං නාග්ගති සෝලසිංකල සංයුක්ත නිකායේ සඳහන් කරනවා ඉතාම පැහැදුණු සිතින් යුක්තව යම් කෙනෙක් බුදුන් වඳින්න යනවනම් ශ්‍රද්ධාවෙන් පිරිලා ඒ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේව වැඳගන්න යන්න ඕනේ කියලා හිතලා චෛත්‍ය මළුවට යන වඩිනවද බෝ මළුවට යනවද දුර බැහැර තියෙන විශේෂ චෛත්‍යයක් ළඟට යනවද ඒ හැම මොහොතකම හිතේ තියෙන අපරිමිත වූ ශ්‍රද්ධාවක් නං ආන් ඒ ශ්‍රද්ධාව නිසා සත්වයාට සුගතියට යන්න පාර හැදෙනවා මෙතන සඳහන් කරනවා මේ ගාථා රත්නේ සතං හත්ති සතං අස්සා යම්සේද ලක්ෂයක් සර්වාභරණයෙන් සරසපු ඇත්තු ලක්ෂයක් අශ්වයෝ ලක්ෂයක් අස්ස තරී රත රත ලක්ෂයක් සර්ණාභරණීම රත සරසලයි තියෙන්නේ සතං කඤ්ඤා සහස්සානි සර්වාභරණයෙන් සරසපු කන්‍යා ලඳුන් ලක්ෂයක් ඇත්තු ලක්ෂයක් අශ්වයෝ ලක්ෂයක් රත ලක්ෂයක් කන්‍යා වියන් ලක්ෂයක් හාර ලක්ෂයක් තරම් මේ උසස් වස්තුන් සම්පත් දකින්න යන්න තරම් කෙනෙක් හිතනවද තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වැඳගන්න යන්න නවලෝකෝත්තර ධර්ම රත්නේ ශ්‍රවණය කරන්න යන්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මලක් පහනක් පූජා කරගන්න යන්න ශ්‍රද්ධාවෙන් හිතලා යම් කෙනෙක් පළවෙනි පියවර ඉස්සරහට තියනවාද ආන් ඒ පියවරේ
සොළොස් කලාවෙන් එක කලාවක්වත් අර ඇතුන් අසුන් රත සහ කන්‍යාවියන් දකින්න යන ගමන වටින්නේ නැහැ කියලා දේශනා කරන්නේ. එහෙමනම් මේ කාලි කරන්න තියෙන හොඳම වටිනාම දේ තන තන කාලයේ නාස්ති කරන්න යනවට වඩා තවත් නොඑක් නිර්ර්ථක දේවල් නැටුම් ගැයුම් වැයුම් බලන්න යනවට වඩා ඒ තැන්වල ගිහිල්ලා රෑ පහන් වෙනතුරු තරම් නිදි මර මර ඉන්නවට වඩා කොච්චර ශ්‍රේෂ්ඨද තුනුරුවන් වඳින්න යන්න ඉදිරියට තියෙන පියවර ආංගික නිසා රත්නත්‍රේ වන්දනා කර ගැනීම තුනුරුවන් වැඩ ඉන්න තැන සෑමලු බොමලු අමදලා කරගන්න කුසලයේ මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් නැහැ ඔවුන් ඒකාන්තයෙන් සුගතියේ උපදවනවා උත්තර මහරහතන් වහන්සේ තමන් වහන්සේ කරගත්ත පූජාවී අසීමාන්තික ආනිසංසය අපට මුලින් පැහැදිලි කරලා සඳහන් කරලා තිබුණා ඒ කාරණා ටික අපදාන පාළියෙන් අපි දැනගෙන මේ කරුණ ඔබ අපි ඉගෙන ගත්තා එහෙමනම් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අද කරන හැම ආමිෂ පූජාවක්ම මහත්ඵලයි මහානිසංසදායකයි වගේම ඒ පූජාවන් සිද්ධ කරගන්න එක කවදාවත් සංසාරේ ප්‍රමාදයට හේතු වෙන කරුණක් කියලා ත්‍රිපිටකේ කොහෙවත් සඳහන් කරලා නැහැ. දානාදී පින්කම් කරන්න එපා සම්බුද්ධ පූජාවල් කරන්න එපා බුද්ධ වන්දනාවල් වැඩක් නැති නිර්ර්ථක වැඩ කියන කාරණාවල් කොතනවත් ධර්මයේ සඳහන් කරලා නැහැ. මේ ගාථා රත්නයෙන් අපි සඳහන් කළෙත් ඒකයි ඇතුන් අශ්වයන් රත සහ කන්‍යාවියන් හාර ලක්ෂයක් එකකින් ලක්ෂයේ ගානේ බලන්න යනවට වඩා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වඳගන්න එක මොනතරම් ශ්‍රේෂ්ඨද කොයිතරම් උත්තරීතරද වර්තමානයේ බොහෝ දින මුලින් සදහන් කළා වගේ තමනුත් නොකර අනුන්ටත් පින්කම් කරන්න අවස්ථාවක් නොදී මේ බුද්ධ පූජා කිරීම බුද්ධ වන්දනා කිරීම ආදී විවේචනය කර කර මහා කුසල් රාශියක් රැස් කරනවා හුඟක් අය සුගතියෙන් ඈතට එළවෙනවා පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවට අනුව අපිට මනාව පැහැදිලි ඇයි සර්වඥ ධාතුන් වහන්සේලා ඉතුරු කළේ කියලා මේ විශ්වයේ මේ බුද්ධාන්තරයේ තුල පහළ වෙන සියලුම සත්වයන්ට ජීවමාන රූපකය දැක දැක පහන් සිතින් පිංකම් කර කර ශ්‍රී මුඛයෙන්ම ධර්ම ශ්‍රවණය කරලා සංසාරයෙන් එතර වෙන්න අවස්ථාව උදා වෙන්නේ නැති බව සර්වඥතා ඥාණයෙන් මනාව දන්නෝ නමුත් ඔවුන්ට පිහිටක් අස්වැසිල්ලක් සඳහා අබෑට ඒක තරම් හෝ යම් ධාතුන් වහන්සේ නමක් වඩා හිඳෙව්වොත් ඒ ධාතුන් වහන්සේට කරන වන්දනාව ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන වන්දනාව හා සමානයි මහත්ඵලයි මහානිසංසදායකයි කියලා අදහස් කරලා තමයි භාග්‍යතුන් වහන්සේ ලෝක සත්වයාට අනුකම්පාවෙන් ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කළේ. පින්නතුනි සංයුත්ත නිකා අට කතාවේ තවත් සඳහන් කරනවා මේ චේතිය චාරිකාව පිළිබඳව. දැන් අපි අනුරාධපුරේ වැඩ ඉන්න රත්නමාලී චෛත්‍ය රාජානන් වහන්සේ. එහෙම නැත්නම් අපි කියන විදිහට මහසෑය මහසෑය දැකලා බුද්ධා ලම්බන ප්‍රීතිය උපදවලා මරණින් පස්සේ සුගතිය ගියපු අය මෙපමණයි කියලා සීමාවක් නැහැ කියලා සඳහන් කරනවා. ඒ විතරක්ද නෙමෙයි. මේ මහසෑ මළුවේ
යම් ප්‍රමාණයක් වැලි තියෙනවද? ඒ වැලියට ගණනට වඩා වැඩියෙන් මේ මහ සෑය දිහා බලලා ප්‍රීති සංවේග උපදවලා දිලෝගුරු බුදුරජාණන් වහන්සේ නමින් වැඳලා සුගතියට ගියපු අය විතරක් නෙමෙයි නිවන් දොර අරගත් අයත් සීමාවක් නැහැ කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි නැවත සිහිපත් කරනවා මේ උතුම් සෑය දැකලා බලලා සතුටු වෙලා සුගතියේ දොර අරගත්තනම් අසීමාන්තික පිරිසක් මේ සෑය ළඟ මල් පහන් පූජා කරලා වතපිලිවෙත කරලා කටයුතු කරන්න පුළුවන් නම් යම් කෙනෙකුට ඔහු මොනතරම් දීර්ඝ කාලයක් සුගතිගාමි වෙන්න කුසල් රැස් කර ගනීද ඒ කාරණාවේ එවං අචින්තියා බුද්ධා බුද්ධ ගුණ අචින්තියා අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ එවං අචින්තියා බුද්ධා බුදුරජාණන් වහන්සේගේ මහගුණේ අචින්තියයි හිතලා ඉවර කරන්නවත් බැහැ දේශනා කරලා ඉවර කරන්නවත් බැහැ අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ එතරම් අචින්ත්‍ය ගුණ කඳක් තියෙන තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ පිළිබඳව එදත් අදත් යම් කෙනෙක් පැහැදුනා නම් පැහැදෙනවා නම් එහි විපාකයත් අචින්ත්‍යයි. සමහර වෙලාවට මුලින් සඳහන් කළා අපි මේ බුද්ධ පූජාව කරනවට විරුද්ධයි ආමිෂ පූජාවට විරුද්ධයි ඕන තරම් ඉන්නවා කියලා. බුද්ධාන්තරේක මනුෂ්‍ය ජීවිතයක් අරගෙන ඉපදිලා ඉතා උසස් ආකාරයෙන් දම්පින්කම් කරන්න අවස්ථාවති ලැබිලා තියෙන වෙලාවේ එයින් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව යම් කෙනෙක් තමන් සිල්ද රකින්න නැතුව පුද පූජා වන්දනා මාන ආදී කටයුතු කරන සදහවතුන් විවේචනය කර කර වැරදි වැඩ බාල වැඩ කරනවා කී කියා උන් කම්පාවට පත් කර කර කටයුතු කරනවාද ඒ හැම කෙනෙක්ම මේ සාංශාරික ගමන තුල ඊටාම අසරණයි කියලා කියන්නේ. ඒකාන්තයෙන් නිරය උරුම කරගන්න පිරිසක්. ආන් ඒ නිසා පින්නතුනි ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් උතුම් බුද්ධාන්තරයක් ලැබිලා තියෙන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ රූපකයෙන් පේන්න ඇතත් නැතත් මේ බුද්ධාන්තරය තුළ ආමිෂ ප්‍රතිපatti දෙයාකාරයෙන්ම අපිට මහා කුසල් ලබන්න පුළුවන්කම තියෙනවා. ආමිෂය අත්හැරලා මේ ගමන කවදාවත් යන්න බෑ. ආමිෂය අත්‍යවශ්‍යයි. ඒ ආමිෂයත් එක්ක තමයි ප්‍රතිපත්තියට අපි යන්නේ. ආමිෂය අත්හැරලා අපිට නිවනට යන්න පුළුවන් තරම් පහසුවක් නැහැ පින්නතුනි. මොකද ආමිෂ පූජාවන්ගෙන් මොනවද අපි කරන්නේ? ආසාව නැතිකරන එක, තණ්හාව නැතිකරන එක. බුදුරජාණන් වහන්සේ පිළිබඳව හරියටම වැටහුණා නම්, ශ්‍රද්ධාව ඉපදුනා නම් කවදාවත් බුද්ධ පූජාවට මේ ප්‍රමාණය ඇති කියලා තීරණය කරන්නේ නැහැ. උපරිමයක් බුද්ධ පූජාවට. ඒ කරුණු කාරණා වැටහිච්ච නිසා, අවබෝධ කරගත්ත නිසා, බුද්ධාන්තරයක ඉපදිලා දම්පැන් පූජා කරලා කුසල් ලබා ගන්න මිනිස්සුන්ට ලැබිලා තියෙන අවස්ථාව මිත්‍යා දෘෂ්ටිකව අහිමි නොකරනවා නම් යමෙක් ඒක සසර පින් කරගෙන සුගතියෙන් සුගතියට යන්න ඒ අතර මනුලව ඉපදුන මේ සත්පුරුෂයන්ට මහානුග්‍රහයක්. ඒ නිසා පින්නතුනි
මේ ලෝකේ පිදිය යුතු උතුම් අය අතර භාග්‍යතුන් වහන්සේ ප්‍රධානයි. ධර්ම රත්නේ පසේ බුදුරජාණන් වහන්සේලා අෂ්ටාරි පුද්ගලයන් වහන්සේලා පෘථග්ජන සීලවන්ත උපාසක උපාසිකාවා මේ සිල්වත් ගුණවත් හැම කෙනෙක්ම අපේ පූජාව බාරගන්න සුදුසුයි. වැඳුම් ලබන්න පිදුම් ලබන්න ඒ ගුණවතුන් වහන්සේලා හැමදාම සුදුසුයි. භාග්‍යතුන් වහන්සේ වගේ උත්තමයන් වහන්සේලා ජීවමානව ඇතත් නැතත් අපිට පින් කරගන්න දන් දෙන්න අවස්ථාව බුදුරජාණන් වහන්සේ ඉතුරු කරලා තියලයි පින්නතුනි පිරිනවම් පාලා තියෙන්නේ. එහෙමනම් ඒක නිෂ්කාරණේ කාලය නාස්ති කිරීමක් කියලා යමෙක් කියනවනම් ඔව් මේ සංසාරේ හුඟක් අසරණයි කියලා මුලින් සඳහන් කළේ ඒකයි. ආන් ඒ නිසා දවසේ තුන් වතාවක් තබා දවසකට එක වතාවක්වත් බුද්ධ රතනයේ වන්දනා කරන්න, ධර්ම රතනයේට ගරු බුහුමං දක්වන්න, ආර්ය මහා සංඝරත්නයේට සිව්පසේ පූජා කරන්න, අපිට ආර්යයන් වහන්සේ නමක් මයි කියලා හඳුනගන්න බැරි වුණාට, අපි දන්නේ නැති වුණාට ආර්යයන් වහන්සේලා ලෝකේ හිස් නෑ පින්නතුනි. ඒක භාග්‍යතුන් වහන්සේගේ උතුම් දේශනාව. මේ ලෝකය රහතුන්ගෙන් හිස් නැහැ කියලා. ඒ මේ කාලෙත් එහෙමම තමයි. මුණගැහෙන්න පුළුවන් අපි පින්කම් කරගෙන යනකොට. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සෑමලු බෝමලු විහාර මන්දිර වාගේ තැන්වල මහ පූජාවල් කර කර අපිට අද ඒ කාරණාව සම්පූර්ණ කරන්නත් පුළුවන්. මවට සැලකීම, පියාට සැලකීම විශේෂයි. පිදිය යුත්තන් අතර ඒ උත්තරීතරයි. දම්පැන් දීලා ගුණ වෘදයන්ට වන්දනා කරලා, වයෝවෘදයන්ට වන්දනා කරලා, අන් අයට ගරු කරලා ඉතා යහපත් මෙලව ජීවිතයක් පෝෂණය කරලා සුගතිගාමී ජීවිතයක් ලබාගෙන සසරින් එතර වෙන්න මේ උතුම් ධර්ම දානානිසංසයත් ඔබ විසින් දානාදී පින්කම් සිද්ධ කළ රැස් කරගන්න සියලුම අනිකුත් බාහිර පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා ආශිර්වාද කරනවා.